නිරවි යුද්ධය පිළිබඳ සඳහන් කරද්දි අපි මතක් කරන දෙයක් තමයි නිරවි යුද්ධයට එහෙමත් නැත්නම් සීත යුද්ධයට නම වැටුනේ සෝවියට් දේශය සහ ඇමරිකාව අතර ඍජු යුද්ධයක් සිදු නොවු නිසා බව. නමුත් 1962 වසරේ ඔක්තෝබරයේදී මේ දෙරට යුද වැදීමට ඉතාම ආසන්න අවස්ථාවකට එළඹියා. ඒ කියුබානු මිසයිල් අර්බුදය හේතුවයි. 1959 වසරේ ජනවාරියේදී ෆිදෙල් කැස්ට්‍රෝ විසින් මෙහෙවන් ලද කියුබානු විප්ලවය ජයග්‍රහණය කළේ දූෂිත පාලකයෙකු ෆුල්ජෙන්සියෝ බැටිස්ටා බලයෙන් පහ කරමින්. මුල් කාලීනව කැස්ට්‍රෝ පිළිබඳ ඇමරිකාවේද විශාල අප්‍රසාදයක් වූයේ නැහැ. ඔහු බලයට පැමිණ කෙටි කලකින් ඇමරිකාවේ සංචාරයකත් නිරත වුණා. නමුත් කෙමෙන් ඔහු සෝවියට් කඳවුරට නැඹුරුවනු දිස්සුණා. 1961 වසරේ අප්‍රේල් මාසයේදී ඇමරිකාවේ CIA සංවිධානයේ සහාය ඇතිව කැස්ට්‍රෝ විරෝධී කණ්ඩායම් කියුබාව ආක්‍රමණය කරන්නට උත්සාහ කළා. මෙම ආක්‍රමණය වූයේ බේ ඔෆ් පිග්ස් හිදී. එයින් පසු කැස්ට්‍රෝ තදින්ම සෝවියට් කඳවුරට එක් වුණා. කියුබානු මිසයිල් අර්බුදය ආරම්භුනේ 1962 වසරේ ඔක්තෝබර් 14 වනදා ඇමරිකාවේ ඔත්තු බලන U-2 ගුවන් යානයක් විසින් කියුබාවෙහි සෝවියට් SS-4 මැදිදුර බැලස්ටික් මිසයිල නිරීක්ෂණය කිරීමත් සමගයි. ඔක්තෝබර් 16 වනදා මෙම තත්ත්වය පිළිබඳ ජනාධිපති ජෝන් F. කෙනඩි දැනුවත් කෙරුණා. ඔහු වහාම මේ පිළිබඳ උපදේශක කමිටුවක් ස්ථාපිත කළා. එයට විධායක කමිටුව හෙවත් XCOM යයි නම් තබනු ලැබුණා. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළෙන් කිලෝමීටර් 150ක් පමණ ආසන්නයේ සෝවියට් න්‍යෂ්ටික අවි ස්ථාපිත කිරීම ඇමරිකාව දුටුවේ විශාල තර්ජනයක් ලෙසයි. කියුබාවෙහි මිසයිල ස්ථානගත කිරීම මගින් සෝවියට් නායක නිකිතා ක්‍රූෂොෆ් බලාපොරොත්තු වූයේ යුරෝපය සහ තුර්කිය වූ ඇමරිකානු මිසයිල වලින් එල්ල වූ තර්ජනයට හිලව්වක් ලෙස ඇමරිකාව අසල මිසයිල රැඳවීමයි. කෙසේ නමුත් ඇමරිකාවට අවශ්‍ය වූයේ බරපතල ගැටුමක් නොමැතිව මෙම මිසයිල ඉවත් කර ගැනීමයි. මේ අනුව කෙනඩි මූලික පියවර දෙකක් ගැනීමට තීරණය කළා. පළමුව, අලුතෙන් මිසයිල ගෙනීම වැළැක්වීමට කියුබාවට එරෙහි නාවික සම්බාධකයක් බලපැවැත්වීමටත්, දෙවනුව, ඒ වන විට ගෙනවිත් තිබූ මිසයිල ඉවත් කරවා ගැනීමටත් තීරණය කෙරුණා. 1962 වසරේ ඔක්තෝබර් 22 වනදා ඇමරිකානු ජනතාව ඇමතූ කෙනඩි මතුව ඇති තත්ත්වය පිළිබඳ ඔවුන් දැනුවත් කළා. ජාතික ආරක්ෂාවට මතුව ඇති තර්ජනය මැඩලීමට අවශ්‍ය නම් හමුදාමය ක්‍රියාමාර්ගවද ගැනීමට සූදානම් බව ඔහු අවධාරණය කළා. මෙම නිවේදනය සමග න්‍යෂ්ටික යුද්ධයක් පිළිබඳ විශාල බියක් ඇති වූ අතර සෝවියට් ප්‍රතිචාරය පිළිබඳ ලෝකයම බලා සිටියා. මෙම අර්බුදය ඉතාම තීරණාත්මක අවස්ථාවක් එළඹුණේ 1962 වසරේ ඔක්තෝබර් 24 වනදායි. කියුබා වෙත පැමිණෙමින් තිබුණු සෝවියට් නෞකා කණ්ඩායමක් නාවික සම්බාධ ක්‍රියාත්මක කළ ඇමරිකානු නෞකා ඉදිරියට පැමිණෙන්නට වුණා. මෙම අවස්ථාවේ සෝවියට් නෞකා නාවික සම්බාධකය බිඳගෙන යාමට උත්සාහ කළේ නම් විශාල ගැටුමක් ඇතිවීමට ඉඩ තිබුණා. නමුත් මෙහිදී සෝවියට් නෞකා ඇමරිකානු නෞකාවලට අභියෝග නොකර සිය ඉදිරි ගමන නවතා දැමුවා. නමුත් කියුබාවේ වූ මිසයිල පිළිබඳ තවමත් තීරණයක් වූයේ නැහැ. ඔක්තෝබර් 27 වනදා කියුබාවේ ඔත්තු බැලූ ඇමරිකානු ගුවන් යානයක් විනාශ කරනු ලැබුණා. එහි නියමුවා වූ 35 හැවිරිදි මේජර් රුඩොල්ෆ් ඇන්ඩර්සන් එහිදී මිය ගියා. මේ අතර ඔක්තෝබර් 26 වනදා ක්‍රූෂොෆ් පණිවිඩයක් එවමින් කියා සිටියේ ඇමරිකාව විසින් කියුබාව ආක්‍රමණය නොකරන බවට සහතික වේ නම් සෝවියට් මිසයිල ඉවත් කරගන්නා බවයි. තුර්කිය ඇති ඇමරිකානු මිසයිල ඉවත් කරගන්නේ නම් සෝවියට් මිසයිලද ඉවත් කරගන්නා බව ඔක්තෝබර් 27 වනදා සෝවියට් නායකයා දන්වා සිටියා. මෙම පණිවිඩ දෙකට කෙනඩි ප්‍රතිචාර දැක්වුවා. මේ අනුව පළමු කොන්දේසියට එකඟ බව කෙනඩි ප්‍රසිද්ධියේ කියා සිටියා. ඔහු දෙවන කොන්දේසියටද රහසිගතව එකඟ වුණා. මෙසේ ඔක්තෝබර් 28 වනදා වන විට කියුබානු මිසයිල් අර්බුදය නිම වුණා. මෙය බොහෝ දෙනා දුටුවේ ඇමරිකාවේ ජයග්‍රහණයක් ලෙස. 1964 වසරේදී ක්‍රූෂොෆ් බලයෙන් පහ කිරීමටත් මෙයින් සෝවියට් දේශයට වූ අපකීර්තිය ප්‍රධාන හේතුවක් වුණා.